පසුගිය සිකුරාදා සමගි සන්ධානය හැටියට අපේ ජනාජිපතිවරයාගේ ආරාධනවා අනුව සාකච්ඡාවට සහබයගුණා විශේෂයම ජනාධීපතිවරයාගේ සාකච්ඡාවටත් ගේ රට මේ වැටල තිබෙන තත්ත්තය ගොඩ ගැනීමට. යම්ම ආකාරයක සාමූහික උත්සාහයක් කරන්න පුළුවන්නන් ඒ සඳහා කෙසේ දාක වී තු දෙකෙන කාරණය පිළිබඳ සාකච්චා කන්න ජනාජිපත්තුවා මේ සාකච්ඡාව ආරම්භේදම ඉල්ලි මක් කලා සරුව පාක්ෂික හැ රජයකට එකට එකතු වෙන්න කියලා නමුත් අපි ඉතාමත් පැහැදිලිව සග ජන සධානය හැටියට කාරණක් ගණනාවක් ජනාජධප්‍රතුමාට අවධාරණය කළ පළමු කාරණය තමයි රට වැටිල තිබෙන මේ ත්වෙන් ගොඩ ගැනීම සඳහා දරන සෑම උත්සාහකටම. අපි නිරන්තරයෙන්ම සහයෝග පළකරන බව ඉතාමත් පැහැදිලිව අපි ඒ අවස්ථාවජ ජනාධපත්තුමාට ප්‍රකාශකට සිටිය. විශේෂම අපි එහිදී අවධාරණය කරපු මූලික කාරණ කියපයක් තිබෙනවා. පළවිනි කාරණය තමයි මේ වන්න කොට ආණ්ඩුව ජනාධිපතිවරයා හදිස්නීති රෙගුලාසි පනවමින් මර්ධනයට සූදානම් වෙනවා. එනිසා පිල්ලිමක් කලා වහාම. මේ හදිස් නීතිය ඉවත් කරලා සාමාන්‍ය නීති ඇර්තේ රට පාලනය කරන්න. එම නැතුව හදිසිනීති යොදාගෙන මේ නැගන්න විරෝජතාවයන් සාෘථය සම්ති ක්‍රා මාර්ග පාලනය කරන්නත්. ඒවගේම ජනතාවගේ මූලික නිදහස අහිමි වනාකාරයට ක්‍රියාකිරීමටත් උත්සාහ කරන්න එපා කියලා. දෙවනි කාරණය තමයි ි පෙෙනෙල දුන්නේ අරගලකරුවන් දඩයම් කිරීමට ආණ්ඩුව මේ දරන උත්සාහය නොකරන්න කියලා. මොකද හේතුව දිගින් දිගටම අපි දුටවා අරගලේ යෙදනු කණ්ඩායම් දඩයම් කිරීම සඳහා. පොලීසිය අපරාජධ පරීක්ෂණන් දෙපාර්ිමේන්තුව විශේෂයෙන්ම මේ දිනවල විශාල මෙහෙුමක් ක්‍රියාත්ම කරනවා. කනගාරුදායක තත්තමයි මෙරටේ අපරාධද වැඩිවීම බලක් අන්න න්නෙවේ යවුන් උත්සාහ කරන්නන්නේ ඔන්නන් ස්ත්හ කරන්නේ. අරගලයේ ජෙතිච්ච කණන්ඩායම් මර්ධනය කරන්න ඒවගේ ඔුන් බියගන්නවන්න විවිධ ආකාරයේ අත් අඩගොට ගැනීමම් ඒවගේ රිමමාන් බන්ධනාාර ගත කිරීම ආදය සිදුවෙනවා. එනිසා පිල්ලි මක්ලා මේ අරගලයේ යෙදුුණු කණ්ඩායම් මෙල සත්තනගොට ගැනීීමම් කරන්න එපා ඔවුන් අරගලේ යෙදුනේ යම්කිසි මූලික අරමුණක් ඇතුව. එක්තමයි මෙරට සිිස්ටම් චේෙන් එක කදන්න. මේ දැඩි පීඩනකාරී තත්වයෙන් රට යම් ආකාරෙක මුොදෝගන්න කෙන ඉල්ලියීමම් මට තමයි ඔවුන් මේ අරගල යදදුනෙ. එමන අරගල ෙදුුච්චේ කණ්ඩයම් අතරංගට ගැනීම හ අත්්‍යයටවල ඔවුන් සම්බාන්ධයෙන් පිටි පස්සේ රවන්න ඇැතුව. රටේ සාමාන්‍ය නීතියනුව ක්‍රියා කරන්න කියලා. අපි එහිදී විශේෂෙන් මතක් කලා අපරාධ තිබෙනවන ඒ වලක්වා ගැීම සඳහා කළයුත්තේ යයි කියලා. තුංන් ඇනුව අපි කරපු ඉල්ලි මතමයි දහනමවෙනි විවස්ථා සංශෝධනයට සමගාමීව ඒ විවස්ථාමය ප්‍රසිසංවි දහන ව පාර්ලිමෙන්ට ඉදිරිපත් කරන්න කියලා. විශෂ විසි දෙවෙනි සංශෝධනය යලි බලාත්මක කරන්න. ඒ බලාත්ම කරනකොට දහනම්වෙනි විවස්ථා සංශෝධන තිබුණු මූලික ලක්ෂණ සියල් එලෙසම නැවතවාව කිිදිිපත් කරන්න කියලා පිල්ලීමක් කළ ඒත් එකම අපි හතර වෙනුව කිව්වා දැන් ඉදිරිපත් කරල තියන විසිදවනි සංශෝධනය. ්‍යවස්ථාදායක සභහ පානතන් පාර්ලිමේන්තු කමිටුව නියෝජනයකිරීම සටහ පුද්ලයන් තෝරාගැනීමේ දී විශේෂක්තියක් තිබෙන එකමයි පාර්ලිමේන්තිය හුතරයෙන් සමාජිකයන් තුන්දනෙක් පත්කිරීම කෙන කාරණ එකති වෙන්නේ. පක්්‍රහවීමක් කියන අපි පැෙනලා දුන්න ඒ අස්ථාවවිත ජනාජපත්තුමා අපිට කිව්වේ ඒ යෝජාව ඇතුළත් කළේ පොහොට්ට ඒ ඉල්ලීම පරිදි ඒ සමබරතාාවය ඇති කරන්න නමුත් ඒ ගැන සලකා බලන්න සූදානම්කිිල ඇතුමාම ප්‍රකාශ කලා. ඒත් එක්කම අපි තාමත් පැහැිලෝකීප කාරණාවත්තමයි අපි සෑම විටම සූදානම් රජය මෙරටේ ජනතාගවේ ජනජීවිතය යලි යම් ස්ථාවරතත්යකට පත් කරන්න ගන්න ඕනෑම ක්‍රියාමාර්ගයකට උදව කරන්න වෙනුවෙන් අපට කළහැකි පදහනම බිසඳුම තමයි පාර්ලිමේන්තුවේ කමිටු හරහා සහ පාර්ලිමේන්තුවේ යෝජනා කරන ආන්සික කාර්රක සහ වැඩපිළුවල් හරහා දායක වෙඩ කියර කාරණය. ොකද අපිට ආ්ඩුවකට එකතු වෙන්න පුළුවන්කමක් නැහැ. නමුත් අපි කිව්වා පාර්ලිමේන්තු ක්‍රියාවලිය හරහා අපි සම්පූර්ණයෙන්ම මේ තත්තෙන් රට ගොඩ ගැනීම සඳහා. ගන්න උත්සාහයට අපේ දායකත්වය දක්වන්නන් කියෙලා ඒ සඳහා අප යෝජනාවක් හැටිට කලා මුලින්ම්ම ආදර්ශයක් ැටියට පාර්ලිමේන්ටුවය තිබෙන කෝප කමිටුව, කෝප කමිටුව ඒකගේ ි නන්ස් කමිටුව. ඒක ගනුම් කාරක සහ පොදදුවි්‍යාර කමිතුවා මුල්ල මිතුුවු මිටතුුල පදදාහනත්වය විපක්ෂයට දෙන්න. ඒත් එක්කම අනිකුත් කාරක සබහා නිිසි බලතල ඇතුව පත් කරලා ඒවා ඒ නියෝජනය සඳහා විපක්ෂයට අවස්ථාව දෙන්නගෙලා. ඒ හරහා කිසිුදු වරප්පසාධයක් නොමැතිව. අපි සූදානම් රජය යම්මා ආකායක ජනජීවිතයට යහපත්ව වනරට යහපත්වන ක්‍රියාවලයක් කරනවනං ඒ සඳහා සහය වෙන්න කියර කාරණය අපි පැහදිිලුව පෙනල දුන්නා ත් ඉලඟකකාරණී තමයි අපි ඉතාමත් පැහැජුලෝකිවේ රජිත් ප්‍රේමදාශ මැත්තුමා විපක්ෂනායකවරයා හැටියටත් සමග ජන සන්ධානේ නායකෙ හැටියටත් විශේෂ කර්තාවයක් සිදුකරමින් තිබෙන. ඒක තයි ඔ ඔව ධන පතතියන්ගේ උදවඇතුව මන්ත රන් ද ඇතු සින් ද ව ්‍රත්ම කර සක්වොල සහ හුස්ම මේ වැඩසටහන් දෙක ක්‍රාත්ම කරලා අප දාකත දක්නන්න කල ඉති ඒකට ජනපත් එකකත්තේ පල කර හුස්ම වැඩසටහනින් කරපු දායකතය ගැ සෞකි ේත්‍රේයට එතුම විේෂ ස්තුතියකුත් විපක්ෂණයකතු මට කර මේක තමයි අප ස්ථාවරේ. අපි තාමත් පැහැදිලෝ කියනවා තව දුරටත් රට ඉන්න බරපත්තල ආර්ථික සමාජී දේශපාලන අර්ුදේ. ඒවගේ තවමත් මේ රටේ දූෂණය පිළිබඳව රට ජනතාව ඉන්නේ යම්මාආකාරෙක් අවිනිශ්චට භහාවයකින්. ඇයි මනිස්ු පාට බැසේ ආර්ථක ප්‍රශ්න නිසාම නෙවෙයි ආර්ථික ප්‍රශ්නය එකක් ඒ වගේ ජීව ියදම් ප්‍රශ්න තව පැත්තක් ඒත් එක්කම බරපතල් ලෙස දේශපාලන අරගලයක් තිබෙන මේ ක්‍රමය වෙනස් කරන්න කිය. ඒත් එක්කම රටේ සාමාන්‍ය පොරවැසියාගේ සිට. ැමදනාමක ප්‍රධානමකාරණය මයි දෂනයට විරුද්ධව යම් වැඩ පිවලක් ඇති කරන්න ඒකවේ හොරගංකරපු මුදල් ඒවගේ පහැරගත්ත මුදල් වංචක මුදල් යලි රටට ගේන්න පුළුවන් නීති සම්පාධනය කරන්න එත්ක මනාගතයේ මේ හොරකම දූෂණය වංචාව එහම පිටිම් අත්තතිටවන්න පුුවන් බැඩ පිලොට අව තිරන බැන්න කියල මේ කාරණයයක් අපි ඉතාමත් පැහැදිලිව පෙන්ල දුන්නයි කියන එක විශේෂයෙන් මත කරන්න කැමති. ඒත් එකම අපි කියන්න ඕනේ දැ මේ වෙන කොට ආණ්ඩුව. හදිසිනීති රෙගුලාසි සම්මත කල ක්‍රියාත්ම කරමින් තිබෙනවා. මේ හදිසිනීතු රෙගුලාසි කුමටද. දැ මේ මොහොතඒ රටේ හදිසි තත්ත්වයක් ක්‍රියාත්ම කරන්න කිසිම හේතුවක් නෑ. අපි ලකින්නේ එහෙම උමනාවක් නෑ මොකද රටේ යොධමය තත්ත්වයක් නෑ එමගේ වෙනත් කඩාක්ප්පල් කාර ත්වයක් නෑ දැන්තිෙන්නේ දේශපාලන අරගලයක්. එතකොට මේ සාමකාමී නිදහස් දේශපාලන අරගලයක් මර්ධනය කරන්න හදිස්සිනීතිය යොදා ගැනීම ගැන සමගගේ න සන්ධානේ දැඩි කනස්සල් අපි පනස්සල්ල පත්වෙලා තිබෙනවා. අපි මේ ගැන අපේ විලෝධය අපි දිගටම ප්‍රකාශ කලා දැ හදිසිනී ොඩාගන්න කුමටද කියලා ජනතිපතිවරයගෙන පියාපපුුවම ඇතුමාකිව්වේ මෙරටේ මේ ආර්ථික සංවර්ධන ක්‍රියාවලිය වේගවත් කිරීමේ අරමුණ ඇතිව. ඒ සඳහා තයි හදිසිනීති රෙගුලාශ ොඩාගන්න කියර හැබැයි අපිට පේනවා ප්‍රායෝගතු එසේ නොවයි සිදුවෙන්නේ. ප්‍රයෝක්ක සිදුවන්නේ තැනින් තැ මිනිස්තු දේශාන වශයෙන් තන ගොටගන්න. ෘ සමච ර්ධණය කරන්න ඒත් එ එකක විධා කාරයෙන් මර්ධන දශපාලන ක්‍රියාවලියය මර්ධන කිරීමට තමයි හදිස්සිනීතිය මේ මහොතේ ආන්ඩු ඉදාගන තිවෙන්නේ ජනාජපත්ම කියන හැියට ආර්ථික සංවර්ධන ක්‍රියාාවලිය වේගවත් කිරීමට එහිතියෙන බලපෑම් අඩු කිරීමට මේක කරා කියලක් කිව්වත් ඒ සිදුව වන්නේ එසේ ක්‍රියාාවලයක් නෙවෙයි. ඒසා අපි දැඩි විරෝධය හදි සිනීත රෙගුලාසි ස නැවත ව. යෙඩෙවීම ගැන අපේ බරපතල විරෝධය අපි පළ කරලා ඒ පිරිමට ජනාතිපත්තුාවත් දැවත් කලා. නමුත් අපි කියන්නේ දැම් මොකදද වෙලා තිබෙන්නේ. විපක්ෂය කරපු ඉල්ලීම අනුව යම් වගන්ති කීපයක් සංශෝධනය කළලාය කියලා දැන් ආ්ඩුව ප්‍රකාශ කලලා තිබෙන මහදත් අතන්නකොට ගැනීම රඳවා තබා ගැනීම දිදන්න එක තවදදුටත් පහැදිලි කරට යුතු තිබෙන කුක්දම යෝජන කරන්න පපියහන්නේ සම්පූර්ණයෙන්ම හදිස්නී රෙගලසි වත් කල රට පල්ලි කරන්න පුළුවන් සාමකාමී තත්ත්යක් තිබෙන්නේ ඒගේම බයවෙ වූ බනාවක් නෑ ආව්‍යාවුදෝලින් තොර හිංසාාවෙන් තොර කරෙන අරගලයක් සඳහ හදිස්නී කිස්සේ යොදගතයුතු නැකිික අපපේ මතේ බලන හදිසිනීති යොදාගත්තා එක් කියලා මෙරටේ අපරාජ අඩුනාාද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයක් කියන විදිහටම පසුගිය මමාස මයිමාස සිට මයිමාසේ සිට මේ දක්වා මිනිීමැරුම් විසිතුනක් සිදුවවෙරලා තිබෙන. තන ගාතන ප්‍රසිද්ද වැඩිැී මදක්ක පොලිස්ථානකටගේල්ල පොලස්ාන ඇතුළේ මිනිමැරුමක්. උසාියයටගේල උසසාය කකඩුවෙන්න්න පුද්ල ාතය කිරීමක් පුද්ලය පි වදවේ ප්‍රශ්නය රට නීතියේ ක්‍රියාත්ම වින් පිට පර පපල ිඳ වැටීම. එතොට හදදිස් නීතිය ොදාගන තිබේදීත් පුද්ජල ගාතන විශ්චතුනක් මකට වාර්තා වෙලා තිබෙනවා. ඒ තාමත් නරකයි පුද්ල ගාතන විතරක් නැයි අප පරා විසාාල ප්‍රමාණයකින් වැඩවෙලාතිබෙන. මේ අපරාධ වැඩිවීම මිනිමැරුම් වැඩිවීම සාමාන්‍ය ජනජීවිතයේ බිඳ වැටීමට ප්‍රධාන වශයෙන් බලපාන මූලි කාරණයක්. එතකට අපියහන්නේ මෙවැනි තත්ත්වයක් හමුවයි. කොහොමද හදිසනීති යොදාගෙන මෙරට පාලනය කිරීම ජනජීතය සුරක්ෂත කිරීමට හේතුවක් කියලා තර්ක කරන්න. එරිස විශේෂෙන්ම පොලිසිය ඒවගේ අනකුත් ආරක්ෂිකන්ස ත්‍රියාත්ම කලළ යුත්තේ. මේ වගේ නීතුවලින් එවේ සාමානී නීති යොඩාගෙනන මෙවන් අවස්ථාවක රට සාමානය කරණයකිරීමට පුරුවන්කම තිබ ඇද. හදිස් නීතිය පැදිල්ලස ොඩාගන තිබෙන්නේෙ රටේ ජනතාව පාලනය කරන්න දේශපාලන බලවක පාලනය කරන්න ෘතිය සම්තිි්‍රිය මාර්ග පාලනය කරන්න කියෙන කාරණෙ ඉතාමත් පහැදි ලෝක කියන් මති මේ නිසා අපි ලෝක අපපාධක පවත්වලලා තිබෙනවා. විශේෂම ජයවර්ත පුර විශ්වවිද්‍යාලේ අපරාධ හා යුක්තිය පිළිමට අධ්‍යනාාන්සේ මහාචාරය නෙරංජන් විජේවර්ධන මහතා සඳහන් කරන පරිදි. මේ අපරාධ වැඩිවීම හරහා පොලිීසිය ක්‍රාකාරිීත්තය තිසාාල බිඳ වැටීමට ලක්වෙලා තිබෙනවා මොකද හේතුව ඒ පාලනය කරන්න ගන්න සෑම ක්‍රියාමාරගයක්ම සාර්ථ වෙලා තිබෙනවා. ඒතින් අපි කියන්නේ බහාම හදිස්සිනීත රෙගුලාසි අකුල ගන්න ඒක තවදුරටත් ක්‍රියාත්ම කිරීමට උපනවක් නැහැකෙන කාරණ. එත් එක්කම අද වෙනකොට මොකද තත්ත්ේ. අද වෙනකොට රටේ දවස්සෙන් දවස. සිදුවන මේ ක්‍රියාවලියත් එක් බරපත ලෙස රටේ ආර්ථිකේ බිඳ වැටීමක් ඇත්වෙලා තිබෙනවා. දැම්ඹලන්න විශේෂම කියන්න ඕනේ. අද වෙන අපිට එන බලපෑම් කොච්චබ්ද කියලා. අර චීන නැව ලංකාවේ වරායට ඇතුරලෙන්න ආණ්ඩු ආවසරදීම හරහා අද සිදුවලා තිබිඳමොකක්ද. අද රාජතාන්ත්‍රික බරපතල ගැතුමක්. ඉතින් මෙවන් අවස්ථාවක ආණ්ඩුව. ඉක් හිතල බල වැඩක කරන්න තිබුණා. මොද අපි ඉන්නන්නේ ප්‍රධාන ආර්ථික බිඳ වැටීමක. බරපතල අභියෝගයක. එවන් අවස්ථාවක බටපිටාවේ සිදුවන බෝදේශපාලනය ගැන කිසිවක් නොසිතා චීනේ අ ආරක්ෂා පිළිබඳව පරිේෂණ කරන නැවල්. හම්බන්තට වරායට ඇතුල්ලන්න අවසරදීම හර සිදුව . මේ සම්බන්ධ ඉන්දියාව දක්වන ප්‍රබල විරෝධය. එත්කම චීනේ මේ නිසා පිතමග ඇති කරගන්න මතබේද හරහා අපි කොමඳ මේ බෝදේශපාලි කරන්න. මේක අවබෝධ කරගන්න බැරුව ආණ්ඩුව අවසර දෙනවා කිසිදු ආකාරයක ඒගන ඇගීමක් නොකර තක්සේරුවක් නොකට දැන් එක අවලංගු කරනවා යවලංගු කිරීම හරහා චීනෙන් ඇතිවෙන බලපෑම. ඒවගේ ඇතුලෙන්ට ඉට දුන්නනම් ඉන්දාවෙන් ඇතිවන බපෑම පි කොයි විට බලපනවාත් දැ පවගේ කාල ොනවඋු. ඉන්දියාව යම්ආකාරයක ආර්ථික සහන වැඩපිවලට අපි උොද වුණ ඒත් එක්කම අපට ඉන්දියාව තරහ කරගන්න බෑ චීන රහ ගරගන්නත් බයි. එවන්න්න අවස්ථාවක රාජතන්ත්‍රික සි. පිළිවෙත් පිළි නොපැබ්දීම නිසා. අද රට මුණ දෙන දැවන්ත ජාත්‍යන්තර ගැටුන්කාරි තත්වයකට අපි පත්වලලා තිබෙනවා. ආණ්ඩු නොකළ ඉතු දෙයක්. එතකන මේ තත්වේ හමුවයි මේ විසුදාාගැනීමට ක්‍රිය නොකොලත් බරපතල තත්වයක් මතුවවා මතකනේ. රෘුසිාවේ ගඥ්‍යානයට කරපු වැඩේම මවස්ථාව චීනයේ මේ නැව සම්බදධයෙන් අපි අනුගමනය කරපු ක්‍රියාවලියෙන් අපි ටෙල්ලව තර්ජනේ තාමත් බර පතල ොද අපි කුඩා රටක් කුඩා රටක් විතරක්නෙයි මේ හතේ ට මුණදන දැවන්ත අභියෝගයක් හමුවේ. අපි කොහොමද මේ තත්වන් සමනය කරගන්න කියෙන විදේශ ප්‍රතිපත්තිය සමබරතාවයක් නොැතිකම තවයි මේකේ මූලිකම හේතුව. එ අපි සමබරා විදේශ පතිපත්යක හිටියනං. මේ තත්වට අපි මුණ දෙනෙනෑ තිීරණ ගන්න ඉස්සර වෙලා මේ වගෙන සලකා බැලුවනං මේ ගැටුමට අපි යන්න නෑ නමුත් අවසනාවක මහත කියන්නේ ඩැක් මේ ගැටුමට ගහිල ඉවරයි. එනිසා දැංක් අපිඉල්ලා සිත්නවා යම් ආකාරයක මේ තවදුරටත් රාජාත්‍රික ගැටතුුවක් බෞවට පත්කරගන්න නැතුව ැටුමක් බවට පත්කරගන්නන්නේ ැතුව. චීනය ඉන්දියාව සමගසාකච්ඡා කරලා මේ ප්‍රස්ශයෙන් විිඳ ගන්න නැත්තං ආර්ථික අභියෝග මැඩ අපි තවත් ඉතාමත් නරක තත්වකට පත්වනවායි කියනක පැහදිලෝ කියන්න කැමති. අද මොකත රට ත්වේ. රටේ තත්ව ලපුවාම ඇත්තටම කනගාඩු දායකයි. මව දැක්කා වාර්තාාවක් තිබෙනවා. සෑම දිනකම ශ්‍රීලාංකිකින් හස්සිය හැත්ත හතක් විදේශ ගත වෙන අයි කියලා. ඒ නිකං යන සාමාන්‍ය සංචාර කොනෙවෙයි. දරිද්ද්‍රතාවය ආදාඇම් නොමතිකම විරැකියාව එත්තම රටේ අරක්ෂිත බව බිඳ වැටීම. ඒ මේ කාරණන් නිසා සෑම දවස්්‍යකම, ස්වීලාංකිකින් පුොරවැසියන් හස්සියය හැත්ත හතක් විදේශකත වෙන කිය කියෙන කොච්චරතිගෙනගේ ප්‍රමාණය රහැම පෑයකටම තිස් දෙන්නෙක් කටිින් පිට වෙනවා. මෙති තමත් බරපතල තත්වයක් ඇයි මෙම පිටවෙන්නේ. රට හොඳයිඉනං මෙම පිටවෙන්නේ නෑ. මිනිසුන්ගේ දරිතතාවේ සහ ආදාය මාර්ග බිටවැටීම මූලිකම කාරණයක්. එක්කම රටේ ආර්ථික ආක්ෂිතලාවේ පිළිබඳව කිසිදු විශවාාසයක් ශ්‍රීලාංකිකයන්ට නැති ත්වයකට මේ රට පත්වල ඉතික කොද රට හදන්නන්නේ ඉස්සල අපි අපි කරේ විශවාසයක් ගොඩ නගන්න ඕන රට ගොඩ ැගෙනවා කියෙ දැෙන්න්න ඕනේ හැයි අ වාසනාවට එහෙම රට ගඩ නගෙනවයි කියලා දැන නැති මට්ටමකට මේ රටේ දැන්තියන තත්ත්වය පත්වලා තිබෙනවා.ඉ මේ නිසා අපි සවදුරට රටට ජාතික වැඩපිවලක් නොමතිව න්න ැෑ ෞගදවස් ලර දේ සංචිත බිින්ඩවවැටීම බිඳුවට බැටනකොට. අපිට ලැබෙන විදේශ සංචිත, වවිඩන් කල ති ආකාය පිළිබඳව වාර්තාවල් දැක්තම් පුදුම වෙනවා. ඇයි අපේ විදේ සංචිත හීනවේගෙන එනකොට අපිට ඇමරිකාාවෙන් යියුරෝපා සංගමින්, චීනෙන්, ඉන්දියයාාවෙන් වෙන රටවලින් ලැබෙන විදේශ ආධාර ණය අපි ක්‍රියාත්ම කළ යුත්තේ කෙලෙසද. ඒ අ්‍යාවශ ශහන්සව ආයෝජනය කිරීම වෙනුවට පෞග කාලයෙ කරලා තිබෙන්නේ. මාර්ග සංවර්ධන ව්‍යපතුතිවල තයිඒ සල්ලිය වලින්සියට විස්ක්කයෙද ලතිබෙන්නේ.ඒ ඒ මොහොතේ අවශ්‍ය ප්‍රාක්ධන වියදමක් නෙවෙේ. එත කොයිතරං අයාලේ රට ගීල තිනවාද කියල බලන්න එනිසාත් දැන්වත් අප ඉල්ලා සිටිනවා අපට පේන්නේෙ නෑ දැක්වත් ඉල්ලා සිට්නවා ට යම් ආකාරයක ජාතික වැඩපිල්ලක ගෙනියන්න අප ඒයි ජනාජපත්තු මරත් කිවේ අපි පක්ෂයක් කැටියට රට රාදරේ පක්ෂයක් ඇැට අපට ඕනේ රටේ ජනතාව යල්ි නැගී සිටිනවා දින් ට ර්ථික වශයෙන් යලි ක්තිමත්තුුණවා දකින්න. එහනම් ඒකට කළයුතු එක මොදේ එහෙමෙ අගුලග ආ්ඩු ඇතුළේ ඇමතිකම් ෙඩාගෙන ඇමතිකන් අඩත්තු කරන්න යනක ෙවෙයි. එකට කළේතු තිබෙන්නේ ජාතික වැඩපිවර හදනග අපිගේමයිකට සරුව පාක්ෂික වැඩැපිවලක් ගොඩනගන්න. ජාතික වැඩපිවලක් ගොඩනගන්න. ඒකට වනේ හදිස්සි කාරණාටික ි විිද යුතු ප්‍රශ්නික මටික බලලා ඒව නනික විසුඳුම් ගේ කාරපි ට පක්ෂ යක ෙ එක කතාාරලා. යම් වැඩපිලකට පාර්ලිමේන්තුව හවුල් කරගන්න පුුවන්. එනිසා එවැනි වැඩපිවලක්හර පක්ෂ බේදබින්න කරලා කරන ව්‍යාපතිවල්ට නං අපි සමග ජන සධානය කිසිසේත් සම්බන්ධ වෙන්නේ ැෙනෙ එකක් ඉතාමත් වගකීමෙන් කියන්න කැමති මේක තමයි අප ස්ථාවරය කියලා ඉතාමත් පැහදි ලොක කියන. ඒය අතර තුර තමුණත් දකි නැති මේ ආණ්ඩුවම් ඒ අස්සේ පුද්ජලික රාජ්‍ය ආයෝජන කියලා නැතං පුද්ජලික අන්සියත් ඒක අබද්ධ කරගෙන සහයෝගිතා ව්‍යාපාර ගොඩනගන්න යනවයි කියලා ලොකු ප්‍රචාරයක් කරමින් තිබෙනවා. දැන් පහුගිය අටවෙනිදා ඒන්නේ පග අටනේ පහගගේ පලවෙනි ද. අගෝස්තු මාසය පලවෙනි කැබිටෙට් මන්ඩලට පත්්‍රිකාවක් ඉදිරිපත් කරා දුම්්‍රිය දෙපාර්මේතුව සම්බන්ධය මහද මේකෙ කිව්වේ පෞද්ජලික රාජ්‍ය සහයෝගිතා වැට පිරුවල කළමයි මේ දිරිපත් කරලන මහත්මක කියන්නේ මේකෙන් කියන්නේ ප්‍රාජයේ සතු දුම්රිය දෙපාර්මයේන්තුව සතුව තිබෙන බෞතිික සම්පත් විකිනීම් පිළිබඳ යෝජනාවක්. අපි කියන්නේ පරාජ්‍ය පෞද්ලික සහයෝගිතා වැඩපිළුවකට කියන්න ඕන. හැබැයි මේ මහජනයා සතු දේපල හර මංකොල්ලකන්න යන වන එක වැරදි මේකට යම් නියාමණයක් ඇත කරන්න ඕන. මේ බෞතික සම්පත් යමා ආකාරයක එහෙම යොදාගන්න වනම් එවැනි ක්‍රියාදාමකරති ඒ විනිිවිජ භාාවයක්තිෙන් නොන එම තුව එක එක් නනාට විකිනීම සඳහා මේ සටන් පාටයක් කරගන්න වනම් ඒක ඉතාමත් බරපතල රත්ද. දැන් මේ කැබිනට පත්‍රිකාව හරහා කරන්නේ. ඉතාමත් පැදිලි අපිට පේනවා දුම්රිය දොර්මේන්තුව සතුව තියන ෞතික සම්පත් සියල්ල කුණු කොල්ලෙට විකුල්ල දාල ඔන්න අපි සහයෝගිත වැඩ පියෝලක් පටන්ගත්තා ව්‍යපාරයක් පටන් ගත්ත කියල කියන්න. මේක බේවි රාජායතන පණහකටවිතර. දැනටබත් එවැනි රාජායතන හඳු ගැනිමින් තිබෙනවා රජයේ බාන්්ඩගාරය බර දරන්න බැරි. වියඩං අධික රාජායතන පණහකටආසන්න ප්‍රමාණයක් පෞද්ජලික. රාජ්‍ය සහයෝගීතා ව්‍යාර බවට පරිවර්තනය කරන හදනවා. අපි කෙනවා එහෙම කරනවන්නං ඒ කළ යුත්තේ යම් ආකාරෙක නිශ්චිත වැඩ සටහනකට අනුව. ඒවගේම නිශ්චිත කාල සටහනකට අනුව. ඒවගේ නිශ්චිතව විිවිධ භාවයක්ින් යුත්තුව මේ සියල්ල සිදුකර යුතුයි. එසේ නැතුව මෙආකාරයම් මේ අවස්ථාව පරෝජ්ෙන්ට අරගෙන පාඩු ලබනොයි කියනක පෙන්නමින් ඒ ාණ්ඩගාරයට බරක් කියල පෙන්නමින් මේයාආකාරයට මේවා දල න්ෙ නුොලට විුුණන් න එක සම්පූර්ණ බැරද්ද. අපි සමගිජන සදානය හැටියට කිසිසේත් විරුද්ධ නහැ. පෞද්ජලික රාජ්‍ය සහයෝගතා ව්‍යාපාර ඇතිකරනවාට. අද ලෝක යන්න එහෙමයි. හැබයි එහෙම යනවයි කියලා මේ කනු ොල න් ර ස් තිව වෙනවන ඒක විරුද්ධව අප ැගේ සිට්නවායි කියන තාමත් පැදිල කාච රන්න කැම. සහ ලෝක බැංකුව අපිට රාධාර කරන්න නං රාජන්සේ මේ බිඳවටල තිබෙන තත්වය යළි යක තත්වයට පත්කරන්න ඕන කියලා යෝජනාවක් තිබෙනවා. විශේෂෙන්ම පෞද්ජලිකන්සේ සහයෝගයක්ත් ලබාගෙන රාජාන්සේ ව්‍යාපාර යම් ආකාරෙක ලාබ ලබන තත්වයකට නැත්තං අවු වශයෙන් ලාබපාඩුව අමොන තත්වකට ගන්න කියලා යෝජනාවක් තිබෙන අපි කියන්නේ ඒ මේ මොහතෙ කළ යුතුව තිබෙන ප්‍රධාන කාරණාවක්. පෞද්ජලික රාජාන්සේ සහයෝගතා ්‍යපාරයක්ට පරිවර්තනයකිරින් වරදක් නෑ ොද එක කාරයක්ක්ෂමතාව වැඩි කරන්න ලාබදා ඉතත් එටගන වඩත් හොඩ මහජන සේවාක් ලබා දෙන්න ඒකගේ අරම න ක ර ි දක් න නමු ප්‍රශ්තිබෙන්න්නේ ඒ ය විිනිිවිද භහයක්තේ න මන්කවේ ු ිය පරම ත් ැ අගෝතු මාස පළලෙන්න්න ඉදිරිපත් කරපු කැබිනෙට ප්‍රත්තිකකා හරහා මේවාය තිබන දේපල විකුණා දැමීම වෙනුවෙන්. සිදුදවා කාරයක ටෙඩ ැදවීමක් එනැතම් වැඩපිවලක් නැතුව ක්‍රියා කරන් උත්සාරනවන ඒකට සම්පර් විරද්දයි. මොද හෙම කරන්න බෑ ඒත් රටේති ආර්ථිකතත්ව අපි තේරුම්ගන්නඕනේ ඒත් එ එකම රාජාන්සය බිඳවැටීමක් කාරයක්ක්ෂමතාව තිබෙනවා ඒ නිසා රාජ්‍ය පෞද්ලික සහයෝගතා ව්‍යාපාරඇති කිරීම ගැන අපි එකගයි නමුත් අපි ගැන්න ඒවා විිනි විදුභාාවකින්සාහ යම් ජාතික වැඩ සටහන අනවා ඒ ක්‍රියාත්ම කළ යුතුයි. ජනාධිපත්තුමා මම දුටුවයියේ රාමණ්්‍යනිකායේ මහනායක ස්වාමින්න් වහන්සේ ඇතුළු ස්වාමින් වහන්සේලා මොනගැනු වෙලාව. එතුමා ප්‍රකාශ කලා සරුව පාක්ෂික ආණ්ඩුවකට සියලුම දේශපානන්න පක්ෂ කැමතිය කියලා. ඇතම අපි කියන්නේ එක ජනතිපත්මා කියනෙ එක ඇත ප්‍රශ්පරයක්තියෙනවා. අපි කියන්නේ සරුවපාක්ෂික වැඩ පිල්රක් අනු අපි වැඩ කරමු. ඒකට මැතියමතික ඕන ජතිපත්වා මැතියමික ගඩ ආාධනා කරම අපි කියනව. ඒ වෙලාේ රට බරක් මේක තව කැිෙනත් මාඩලේ විසාල කරනකවුන් නඩත්තු කරනය එක. ඒ බරක් ඒ අවශ්‍ය නෑ නමුත් කෝම දරට පාලය කරන කලලා අවෝධයක් තිවෙන් වන ජනතපත්තුමාරමක දෙඇතුම පල් පලපපුරතු කෙනෙ හැයි ප්‍රස් තිබෙන්නේ. ඒ කිරීම සටහා ජාතික වැඩසටානක් හදලා. ඒ ජාතික වැඩටහන ක්‍රියාවට නැගවීමට අවශ්‍ය විවස්ථමය ප්‍රසසස් කරන ටකයි. ඒත් එක්කම? ජති සාන ්‍රරාවට නන්වන්න්න අවශ්‍ය සහයෝයයි අපි පැහැදිලියොම ලබාදන්න සූදානම් රට වෙනුවෙන් හිතල. හැබැයි ඒකෙන් අදහස් කරන්නේනෑ ආණ්ඩේ හෞවල්කාරු පවට පත්නය කල හෙම නෙවෙයි. අපි කියන්න අපිට පාර්ලිමේන්තු ක්‍රියාවලිය තුළ මේ කටයුත්ත කන්න අවස්ථාව ඕන තරන්තිබෙනවා ඒ සඳා තමයි අපිකිවේ අර ආංසික කාර්ක සභාවට නිසි බලය දෙන්න කියෙන. ඒත් එකම ප්‍රධාන කාරක සබා තුනක බලය. විපක්ෂයට බාද දෙන්න කෙලා පල්ලන්නේ එකයි එත ාංසිික්කාක සභහාවල බල තවත් බඩි කරළලා. ඒවා රටේ ක්‍රියාත්මකබන යන්තනයක් බට පත් කරන්න පුුවන් එනිසාේ එකතුවල වැඩටහනක් අදමු සරුවප පාක්ෂික වැඩ සටානක් ේමසුව සරුපක්ෂි කාණඩු කෙමේ මතම ගන්නක්න නැ ජනාදිපතිවරයා ඒ පිටු බඳව අදහස් කීපයක් ප්‍රකාශ කළ ඕකුව පටන් ගන්න කොටම අපි ආරාධනා කරන අය කියර සියලුම දේශපාල පක්ෂට සරුවපක්ෂික ආණ්ඩුවකට එක වෙන්න කියලා. එතකොට සරුවපක්ෂි ආණ්ඩුව කියෙනෙ අපි විංකරල පෙන්වා සරුපාක්ෂි ආ්ඩුවක් කියල මැතියමටිකම් බේරගන්න ඕනෑ ඒකට අපි ඇදිල යන්න මනාකුත් නෑ අපි සරුපක්ෂික වැඩ පියෝලක්හදමු. ඒ එක බද් වැට සනක්ද නික්්චිත කාල සිමාවකට ඒවනිිය පි අදහස්න ලස් එවිනිියම් බලන්න ලැස්ති ඒවිදිෙන් අධික්ෂණය කරන්න ලැස්ති සහභාග වෙන්න පුුවන්. හැබයි ටකිසිදු ර සාදයක් වගේම කිසිදු කාය තන තුරක් එප න පැ ල ේ න තර ගන්න පුළුවන් න තෙරු අ ගන වීම නැත්තන් එකතුමක් කරන්න පක්ෂ කඩන එක එක අපි එකගනෑ ලත්කාරෙන් පක්ෂවලම කැමට නැතුව ඒයා කාරෙන් ක්‍රිය කන න ක එකක වෙන්න නෑ නමුත් රට වෙනුවෙන් ත් වගේ මක්ති ෙනවා ැටල රට ල ොඩ ගන්න න ුතු හදන්න ඒ වෙනුවෙන් යම්මශයා කර සසාධන වැඩ ප ක් න ේ දහස් න පුළුව න්න පුුව. හම ආරධදනාවක් ඇත්තෙත් නෑයක බොරුවක් විශේෂෙන්ම මේ වෙන කොටත් සඳ පොහොත්තුව නියෝජනයක අගමතිවරේ පත් කරලා තිබෙන්නේ කැබිනට් මන්්ලෙ සමාජක කොටසක් පත් කරලා තිබෙන්නේ එතකට දැක් මේ කියන හැටියට ඔය ජාතිකාන්්ඩුව හරි සරුව පක්ෂිකණ්ඩුව කියල හරි කණ්ඩායමක් පත්කිරීම හරහා තබත් මේ කැබිනට මටලේ විශාල වෙනය කෙන සිුවෙන් දැන් මේ හදන්නේ හතලිය ක විර කැිට මටලයක් හදන්න ඉති ඒ රට බරක් කිව එක කරන්න එා මේ පාලස් නගෙන් යුත් කැබිනට මන්ලෙින් ට පාල්ලි කරන්න. ඒත් එක්කම මේ කැබිනට මන්ඩලේ කුඩහ කරලා ජතති ඩි ප ලක් ද ජි ප්‍රේම දශ ැත්තුමාට තතු රෝවාන. එතුම කිවවා අපි මේ සඳහා ක්‍රියාකාරී දායකත්වේ දක්වන්නං. ඒකට අපිට දෙන්න. පාර්ලිමේන්වේ කමිටු හරහා සහභාගීත්වයක් ඇති කරන්න අවස්ථාව දෙන්න කියලා එනිසා තමයි පිල්ලුවේ කෝපයක කෝප්යක ෆිනන්ස් කමිටේ වගකීම ඉ පක්ෂයටට දෙන්න ඒත් එකම අනිකු පාන්සිි කාර්ක සභාවල ක්‍රියාකාරීත්වය පමණක්නම එකට බලය දෙන්න එත අමාත්‍යන්සයක් වගේමක් ක්‍රියත්මක වන්න පුුවන් පාර්ලිමේතු මන්ත්‍ර ෝ හ ඉ ඉග ට දයි වන්න කිය . <commencé> ඇත්තම මෙතන බරපතල වැරදක් තිබෙනවා රනිල් වික්ටම සිංහ ජනාධප්‍රත්තුමාමට ලොකු වගක ීමක් තිබෙනවා මේ මොහොතේ. රටේ පාලකෙහැටට ක්‍රියා කරනු නිසා අදදැකම් එතුමක් තිබෙනවා නමුත් ප්‍රශ්ති බෙන්නේ මේ මහොතේ රටේ යම්මාආකාරයක නිසි මාර්ගයකට හරවන්න එතුමාට පැහැදිරි උමනක් තිබෙන නම් සිද්ධ වනු අතීතයේ සිදුවම් දිියහා බලලා ඒවාසටා පිියම් දියයුතුයි ඉතින් එනිසා ම හිතනවා පව්ග කාලේ බැරදි පියවර ගත්නනිසා තමයි ආයත වන කඩාගන වැඩන්නේ. රටේ මූලේ අර්බුදයට පත්ව වනේ මේ ආර්ික ගැටමට ඇතුවන එහනම් ඒත් සිදු නොවෙන් අඩු ගනය අපව හැරවීමකට පලමු පියව යන්න හැබැි පේෙන හෙමක් පළමු පියවර තියනවතියා අර පත්කිරීමම් කරගන 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 න ඒක අන්සවලට අයි පරන්නෙල්ලමයි ජපිකන් ඒ සෙල්ලම කරන්න එපා වියත් විද්වත් ඒගේ මේකන අදැකීම් තිබෙනන කන්ඩායම් යොදාගෙන රට හරිමාර්ගිකට අපි හරවන්න උත්සා කරනන්න ඒකයි ජනාජපත්තුමාගේ මේ අන්තර් කාලසිීමම උතුල වගකීම කියනක අපි කියන්න කැමති එතුමාට ගඩන් න්නිට උමන් හනමත් අපි කියන්නන්නේ මේ අන්තර් කාලසීමමාවඋත්තුළල ආදර්ශමත් පාලනයකට ආණඩු උසාකරනය මෙමත්තුව දේශපාලන ගැත්තිකම් ත ජෙපාල කඩාඩ ලින් බලන ාලනකට යන්න පා ල ජාජපත්මා කියන්න කැම. අඇ එක්ස ජාතික පක්ෂ සියලු දනාම සග ජන බලවේගට එකතු කර ගැන ව්‍යාරිය පපීන්නේ. එනිසා මෙතන හරරිින් පාන්ු මහතා කියන කතාවට ම පිරිතුර දේතු නෑ ගො බිම්මට්ටමෙන් පහල මට්ටමින් සියලු දනම සජ ප්‍රවද සමැත්තුමාගේ නායකත් පේති සමගජන සන්ධානය හරහ ඔවන් අපේ වැට කටල දාක වෙම තිබෙන්නේ හැමතනම හමයි ඒදේස ක අලුත් කතාවක් නෙවෙේ ද අපි කියන්න ඕක නවෙයි කලේතුව තිබෙ ලතුති ෙන්නේ රට ගොඩ ගැනීම වෙනුවෙන් යම් මාආකාරයක දායකත්වයක් දැක්වීම. ඒ සඳහා වගකීම තියන කණ්ඩායම් ඒ වැඩ පිඩුවල සාර්ථ කරගන්න වැඩසටහනක් කදන්න. ජාතික කර්තාව ඉට කරන්න සම්බන්ධ වෙනම නැතුව මේ දේශපාලන ්‍යපති වෙනුවෙන් තමන්ගේ අම ඔව තියගෙන ක්‍රියාකිීම හර රට තවත් වැටනවා ඒකඉති ශේෂම මතක්ල න්න ඕන ෑ ට සිද ච දේල්ලන ොදන්න. දැන් ආණ්ඩුව ව්‍යාපාරයක් ඇති කරලා තිබෙන ප්‍රචාර්ක ව්‍යාපාරයක් මේ සරුවපාක්ෂික ආණ්ඩුවකට එකතුෙන් නැති අයි ද්‍රෝහින් කියලා මටත් තේරුණා එක බලපුවාම ඒ වගේ ව්‍යපපුෘතිකුත් පටන්ගරන්න අප කියන්න කැමති සරුවෝපාක්ෂි ආ්ඩුවක්ෂ සරුවපාක්ෂික වැඩපියලක් කතර ලොකු වෙන ෆක්ති බෙනවා. සරුවපාක්ෂික ණ්ඩුවකට ඔොහොඳම උදාහරණය තමයි දෙදස් පහළව විස්ස කාලේ ජාතික ආ්ඩුවක් කියලා හැදුව දැන් ජාති ආ්ුවක් කියල හැදපුවා මකද කළ මේ ්‍රලංක දහස් පක්ෂ ඩායමත්ට එකතුකරගෙන ආණ්ඩුවක් නිර්මාණය කළ. එතකොට ඇමතිකම් වැඩිකර ගැනීම හැර වෙනත් කාරනාවක් සිදනාාතික මනිස් පපහරල අපෙන් ප්‍රශ්හන ද නිසා අපි කියන්න කැමති සරපක්ික වැඩපිලක්න්නේ ඒට පුලල්ක කතිකාවා. ඒකවේ මේරටේ ආර්ථික වැඩ පිටවල මෙරටේ අනිකුත් අංස ශේෂ අධ්‍යාපන සෞඛ්‍ය මහාමාර්ග වන්න පුළුවන් ආදායම් මාර්ග ඇතිවන වැඩ සටහමෙන්න්න පුළුවන් විදේශ පතිපත්ති වන්න මේ ට යම් මාආකාරෙක් ඒකා බද්ද ජාතික වැඩපිවලක්හදලා. ඒ ක්‍රියාත්ම කිරීමමයි සරු පාක්ෂික වැඩපිවලක් මූලිකරමුණ විය යුත්තේ. හෙමතුව මේ තනතුරු බෙදාගන්න කනෙවේ මද කිනෙ නං සරුව පාක්ෂික ආ්ඩුවක් කියල මේ අදහස් කරමින් කරන්න උත්සාහ කරන්න තනතුරු බෙදාගැනීමේ වැඩ පියවලක් එතන අපි නැහැ එක පැහැදිලුව අප කියනවා. ඒ වෙනුවට අපි කියන්නේ සරුවපාක්ෂික වැඩ පිළි වලට අපි හැමෝමදාය කරගන්න අපි දන්න දේ කියලා දෙන්නම් ඒවගේම අපි ක්‍රියාකාරය සබද ොන්න ඕන දේල්ලට සබන්ධ වෙන්න ඒත්. ි අන්ුව කොටස්කාර වියට නෑ නමුත අපිට ගගේ මක්තිබෙනවා පාර්ලිමේන්ටවේ මන්ත්‍රරු හැටියට වවස්ථාදායක සභහාව වගගේ මිස්ටරන්න අපි පුූර් ලස කැපවෙන්න එකමයි සමගන සධාන ට ඇතින් අපි සහ ලබාදය තමයින මේ කතා කරන්නේ ැ නිල් ක්රම ිහ හතා ඉතිරි කා ම හ ඉතුරුණු කාලසසිීම සඳද ජනාදිපතිවරල පාලම ර ැන් එතුමාගේ කාලේ වනද වඩල ලො වගේීමක් තිබෙන වත් අපිදන්නවා. ඒයි රට වැැටිලා රට යලි ගඩගන්නවන. ඒගේ රටේ නීතීය ආදිපත්තිේ ශක්තිමත් කරන්න මේක ොඩක් දෙවල් තිබෙන. ඒේ නිසා ඒකට දායක වන්න කියලටම ඇි පුනපුුණා කියන්න මේක වැරදිවිදියට සමහර වටගන්න තනතුර ගැනීම තමයි දායකවීම ක කියලන්න. අපි කියන්නේ මේක ක්‍රියාවලියයට අපි සම්බද්ධ වෙන්න. ඒක තමයි අපි ේමෝතෙ කලේතු ජාතික වගේ මිල සහරය අවෝධකින් තොරෝ මේක හතර නොම ර ම දුටෝ වගේ මද ර්තාවන් ඒ වගේ ප්‍රශය මේක ලොක වෙනසක්තිබෙනවා ඒක තමයි ට තවත් නස්තික කරන්න වෙලාවක් නෑ. රටේ ජාතික සම්පත් ආරක්ෂා කරන්න ඕනේ රැකගන්න ඕනේ ඒත් එක්කම මිනිස්සුන්ට යම් සහනයක් දෙන්න ඕන ලන්න ය දැ ේ තත්වේ පි හඩිම විිසන්දුව නැත්ත. ට පත්න තත්ේ ම සලකව එකක ලංකාවේ පොවැසින්න්න ලංකාව ීවත්වයෙන් පිළ ආරක්ෂ ප්‍රශ් තිබෙනවා. එනිසා තමයි දවසකට හස්සිය හත්තයක් විතර පිටට යන්න. මොනවත් කරන්න දෙයක් නැතිසා රටගහිල්ලා යන ප්‍රමාණය ඔය ඔයි සංකෑලයක්න තියනක විතරයි. බලන්නර බලෙන් හොරෙෙන් පැනලයෑනයි ඔස්ටේඩියාවට දවස ගනය අහවේන ප්‍රමාණය ඇයි මේ රටේ ජීවත්වයන බයයි. ආදදායම නැතුවයි. ඒවගේම ආරක්ෂාව නැතිවයි මේ වගේ ගොඩක් දෙවල් තිබෙනවා නිසා අපි කියන්නේ යම් ආකාරයක සාධනීය වැඩපිවලකට අපි දායක වෙන්න සූදානම් ඒ රට ආරක්ෂා කරන්න ගොඩ ගැනීම සඳහා ඇත්තටම හොඳයි ඉතාමත් ඉක්මණින් තෙල්පෝලින් නැතිවවෙන්න ගොන ගේෑස්පෝලින් නැතිවෙන්න ඕන විදුි ලය පැවිසි අතරම ලැබෙන් ඕන ජීවන බර අඩුවන්න ඕන ඒවගේම මිංසුගේ ආදාය මාර්ග ගොවියන්ගේ ප්‍රශ්න විසිල්ල විසදන්නනවට ඒකන පාලනක බ පෘත්තිනය හොදයි කවුරුන් හෝ සේ කරන්න පුළුවන්නන්. ඒ පිටිබද අපිත් සුබ ප්‍රාර්න කරන තක්නේ හි අදන්නනවා ති අපි කියන්නන්නේ ඒ ප්‍රශ්න මත්තා දේශපාලනය කරන්න අපි සූදාන්නන්නේ අපි ප්‍රතිපත්තිම ඇත දේශපාලනය කරන්න. ඒනිසා වහ. කවුන් බල පත්ල හිටියත් මේ ූලි ප්‍රශ්නික විල්දාලීම සඳහා මැදත් විය යුතුයි. එද ්‍රශ්ට ගොඩක් තිබෙනොමේවාගේ. හැබයි ඒ වනත් අප ප්‍රර්ථනනාගරන්නෙ මෙේරටේ ප්‍රශ්න විස දෙන්න කෙමොට දශපාලනය සඳහා මේ ප්‍රශ්න තාගන හිරකරගන ඒවා මට යපන දේශපාලන දර්ශනයක් සමගජන සඳානේ නැති බග ඉතා පැහැදිලෝ කියන්න කැමති. ම දන්නන නි ික් ම සින් මහතාම අනුගමනය කරන ක්‍රාපරි පාටි අවසාන ප්‍රපල ුමක්ද කියලා. හැබයි ඒතුමාට සරු දනම කොතුකර ගැනීම ූමනාවක් තියවවා කිය පෙන්නමන් මේ සරවපාක්ෂි වැඩපිරල් පන්න සඳහා සාකච්චවන් කරගන යනවා. හැබැයි ප්‍රශ් තිබෙන්න්නේ එතුන් එනවයි. මුලින් කළයුතුව තිබෙන්නේ ජාතික වැඩපිරලක් සකස්ක්‍රීම සඳහා පක්ෂනායන් සසිරු දනමේ කටයකතවර ගැනීම. ඒක ද. න්ද ඇමතිකාන් දෙන්නන් කියෙලා රදනා රීමට වඩා ප්‍රතිපල දායයි කියලාි හිතනවා ඒ ජාතික සැලසුම සකස්රන්න පියකට එකක තුවම කියලා යෝජනා කරන එක. ය අපි මොනගැහිලා කිව්වේකයි. එඇතුමට මේ වෙලාවේ කළ යුතුව තිබෙන්නේ මේ ජාතික කර්තාව ඉතුකිරම් වෙනෙන් ජාතික වැඩපියෝලක් සරව පක්ෂික් වැඩ පිලගට අපි නායකත්වය ෙම ඒක ලා වේයි එතුම එක ේරුම් ගත්තන ඒ අනුව වැඩරයි ම දන්න ඇතුම කියලා දේශාන ාප තියක් යි කියලා විශේෂයෙන්ම. න්දන්න බැද මක් තිබෙන පහොටවුව ුත් ො තුම පත් වන පහොටුවේ बहुतතර චන්දෙන් සබෝට ආරක් ක්කර නු තුමගේ ටම කියවුණ විවස්ථාදායක සभाාවය සසාමාජකින් පත්කරීම අඩුපාඩුවක් අප පැනල දුන්නාම තුම තාමත් පැහැදලොකවා එම ෝජනාව ඇතුළත් කරන්න සිදුවනේ පොහොටුව න්ත්‍ර ු ඉල්ලියම් පදදි පහොටtuුවයි කියම කියලා ක්ස जाතික පක්ෂය ජනාජපති රක්කින්න ඒත ගමැතිවරයක්ත් පොටුවෙන් නෙවෙයි එතක විපක්ෂනායකවරයා සමගජන සදානෙ පොහොට පුවට කිරම තනක් නෑග. එනිසා එතුමා ඒකත් ආරක්ෂ කරන්න උත්සාකරනවා කිය පේනවා. උනුසම්පුවත් එෙසරින් දැනගන්න ලක්වෙෙන පිව සබස්ක්‍රයිප් කරන්න. ීඩියවට ලයි කරන්න ක මෙට් කරන්න ්‍රයා කරන්න තමතක් කරන්නපා.